අපේ අපොච්ච අදත් දෙන්න නැති පාට නේද කුමාරයාමි. පයින්ඩ ලැබුණ ගමන් ඒවි. ඒකට තමන්ගේ අඹුදරුව තරන් දෙයක් නෑ. පහුගිය දොහේම බොගේ අපොච්චි මොන තරන් දුක් බරිත වුණාද. බොගේ මතක පොත පී දෙන්නෑ කියලා. එලි වුණත් රෑ වුණත් ඒ ගැනමයි කතාව. තුන්තිස් පැයේ මේ ගැනමයි කතාව. මට නම් පේන්නේ මේක සියඹලා ගොඩින්ම පිටට ගෙහුම් පාටයි. නැත්තම් මෙලහකට එක විඩේට දහ විඩක් ඇවිදින්. එලියුනත් රැවුනත් කියලා කුමාරි හාමි කියෙව්වේ. එතකොට සුභද්‍රමණික කියන කූටාලි කතාවේ සත්තක් තියෙනවද? මාව නරුමෙක් ගන්නට දාලා හිතන්ට පතන්ට එපා ආරච්චිලා. මම පුතණ්ඩිය වුණත් මල්රාලයට නිලතරපුමක් කරන්න අවශ්‍ය නම් ඒක කරන්න ඕන. එච්චරයි. හොඳා මානිල. හොඳා. ඒ වුණාට මේ මල්රාල පුතාට නිලතරපුමක් කරන්න තරම් මල්රාල පුතා කොරාපු වරද මොකක්ද? වරද? වරද? ඔව්. ඒක මට හොරකමක් කොලා. ඒක මට වංචාවක් කොලා. කම්මට දාව ඉපදිච්ච මගේ පුතන්ගේ හින්ද තමයි ඔය ගාන්ට නිලතරපුම කොරලා එකව නතර කරේ. මේකේ කුලණම් වෙනකේ කුලණම් මං එකව මෙලහකට මරුපරපුරට යවලා මරුපරපුරට. දැන් මේ කතාවේ ලිපෙහෙලි වෙච්ච හින්දා මම බොගෙන් ප්‍රශ්නයක් අහනවා. ඕ මට ඒකට කෙලින් කටින් පිටල උත්තරයක් දෙන්න උවමනයි. හොඳා මහනිල. හොඳා. මං දන්න කියන දෙයක් නම් මං කෙලින් කටින් උත්තර බඳින්න. අරච්චිලා, මය පුතන්ඩිය මල්රාලතේ නිකම් මෙහෙම තල්පතක ලියාපු පත්තිරුවක් වගේ දෙයක් තිබුණාද? පත්තිරුවක්? ඔව් ඔව්. පත්තිරුවක් පත්තිරුවක්. නෑ මානෙලම, එහෙම මොකවත් තිබුන්නේ. එහෙමද? එහෙමනම් ඒකත ගෙනාපු සැහැල්ලුවක්වත් තිබ්බේ නැද්ද සියඹලා ගුඩා රච්චි? අනේ නෑ මානෙලම, ඒක එද්දින් මොකවත්ම කරපින්නාගෙන ආවේ නැතු. ඔවුන් ඔහෙ අත් දෙක වනවනා නිකම වගේ ආවේ. මය මියදිච්ච අම්මා පල්ල සත්තයි මේ. එහෙමනම් දැන් සැක සංකාවක් නෑ ආරච්චි. මල්රාල පුතන්ඩිය පිට වෙලා යන්න ඇත්තේ මය පත්තුරු කැබලත් හොරකම් කොරාගෙන තමයි. එහෙම නැතුව එකට මෙහෙම පිට වෙලා යන්නට ඊට පස්සෙන් පහු කාරණාවක් කියදුන් නැතුව. ඒක නම් එහෙමයි. අරචි, ඒක මෙහෙ ආපු ගමන් මට පයින්ඩයක් එවන්න ඕන. ඔය පත්තුරු කැබැල්ලත් හරි මං ජීවත් වෙන හුස්ම ඩිංගිත්තත් හරි මල්රාලයා දන්නේ මේ අලුතෙනිය මහනිලම කියන්නේ කවුද කියලා.
මං ඒක ගැන බලාගන්නම්. මං එන්නම් ආරච්චි. හොඳයි. මොරපාතාමිනේ නා බලාවද මේ පොඩි ළමයාත් කුදලාගෙන මාවා මේ කාද එතකොට අලුදෙනී පොඩි නිලමෙ නික මහා තීග ජන්තු පුරුෂයෙක් නෙව ඒ වුණාට මේක ගුදලා ගන්නට බලල් මායියේ තරමට කරදරයක් වුණේ නෑ ආමි. හත් දෙයනේ. බුලා මේ නම්බුකාරයව ගැට ගහගෙනද කුදලාගෙන ආවේ බලව. ලිහාපිය ඔය ගැට. මූණෙන් මූණ බලාගන්නේ? ලිහා තමාපිය සැරයක් කිව්වහම ගැට. සුභද්‍රා මට ඉන්ටයි කියලා පෙරත්ත කර කර මයි පස්සෙන් මගක් දුරක් ආව සියමලගොඩ වලව්වේ ලැමිස්සි නේද මේ මේ ගමන මෙහාටත් රිංගනෝ මල්රාල මං මොරපාත හාමිනි මොරපාත රාල හාමිගේ බාරි මමයි බෝව මොරපාතට ගෙන්නෙව්වේ. ඒ අපේ ජම්මාන්තරකම් පිරිමහන්ට නෙවි. එහෙනම් මම මේ කුදලගෙන ආව මේ බින්න බස්ස ගන්නටද? ඔත් තරමට කටපත්ත දාපිය. මේ අපේ මොරපාතරාල හාමිගේ ආමිනේ කියලා දැන් වතාවක් කිව්වනව. දැනගෙන කතා කරපි. දෙනියන්ගේ හිත්වල තාම මොරපාතියෝ ගැන වෛරේ මෝරනෝ බොලල්ලා. ඒකනේ ඔය වාචාල කතා. මාව ගෙන්නාගත්ත කාරණාව කියපිය. මෙතන බණ දෙසන් නැතුව. ඉස්ලාම වලව්වට ගොඩ වෙලා යමක් කමක් සප්පායන් වෙලා ඉඳිමු. මං කලිනුත් කීවා. මං බෝව මෙහාට ගෙන්නෙව්වේ ජම්මාන්තරකම් පිරිමහන්ට නෙවි. අන්න ඒක හන්දා හතුරෙකුගේ වලව්වකට නෙවි. මිතුරෙකුගේ වලව්වකට ගොඩවෙනවයි කියලා හිතාගෙන ගොඩවෙමු. බොලල්ලත් වෙනගෙට ගෙහුම්. තියෙන දෙයක් බෙදා හදාගෙන කාහල්ලා. එහෙමයි හාමිනේ. මරේ මල්රාල පේනවා නේද නේතර අපේ අපෝච්චගේ තරම තමන්ගේ දරුවයි කියලාවත් සැලකුවද? අනික ඔය නිලතර පිල්ල වැරද්දකට ගියා. අපි කාට කියලා කියන්නද? අපේ අපොච්චා නම් ඒක නොදන්න ගානට කල්ලරි. මන් දන්නේ නැද්ද එයි ගැහැටි?
උගුරෙන් පහයට වතුර ඩිංගිත් අබ්බී ගන්ට පෑ. කෑවද බීවද කොහෙ ඉන්නවද මොනව කරනවද කවුද දන්නේ? කීප වතාවක්ම වලව්වට එන්ටයි කියලා සුදුසුරු කෑව කියෙව්ව නේද? හෝ ඉන් තේරුවෙන්ම අයියන්ට යන්ටයි කියලා සියඹලාගොඩ වලව්වෙන් තර්ජනය කරන්ට ඇති. හෝ ඉන් තේරුවෙන්ම තර්ජනය කරන්ට ඇති. හදුර්මිෂ්ට යනේ මල් රාලායියන්ට සිද්ධ වෙච්ච දෙයක් කොහොමේ දැන කියාගන්නේ සුභද්‍ර? හරි හැටි ආරංචියක් දැන කියාගන්නකම් මට නිින්ද යන්නේ. නේත්‍ර මල් රාලායියන්ට අපි අප්පොච්චගේ තර්ජනයකට බය වෙලා පිටමං වුණා නම් ඇයි ඔය එක එක වචනයක්වත් කතා නොකර ගියේ? ඉතින් බෝට කොහොමෙයි මල් රාලි? මම් බෝව මෙහාට ගෙන්නා ගත්තේ පොඩි ගනු දෙනුවකට. ගනු දෙනු? ඒ මොන ගනු දෙනු? අපි අලු දෙනු. මොර පාද වෙච්ච බොලාලත් එක්ක කිසිම පයිරු පාසානමක්වත් ගනු දෙනුවක්වත් නැති විත්තිය මොර පාද හාමිනේ දන්නව යනවා. හැබෑව හැබෑව එහෙම කාලෙකුත් තිවුණා තම. එහෙම කියලා ඉතින් ඒක වෙනසක් නෑනව. මොකෝ නැතුව දැන් මං අලුදෙනියේ මහනිලමගේ වලව්වට ගෙහුම්. දින කීපයක් නවා තැන් අරගෙන නෙවා අපිට ආවේ. ආවල් කෙංගෙඩියකටද මොරපාත හාමිනේ අලුදිනේට යන්ටෙන්ට ගියේ? ගනු දෙනුවකටම තමා. ඇතරෝ මයින ඇතරෝ මයින එතරෝ හොත්ති ලව්වයි මේ මාතුරුවේ කානේ නේතරෝ මයින එතරෝ දෑතටම කාසි පොදි ඔය පොදි බැඳගෙන ඇවිදින් තියෙන්ඩි. මාතෘ පුතා එමු එමු. ආරච්චි මාම ඕ මං ආවා කළුතට ඉදලම ආවා. ඇනි ගත්තලා මේ මැණික ආච්චිගේ කාසි මුට්ටි. ආ ඒව මට තියෙව්ව. මල්තියන් තව ගේන්න තව ගේන්න. හොඳා හොඳා මෙව්වා ඉතින් බොගේ කරකාරටම මිසක්කා ආයිතින් මගේ සැපකට සම්පතකට කියලයි. මෙනිකාචිගේ අන්තිම කාති මල්ලත් මේ වලවට ගෙනල්ල තමයි මං පස බලන්නේ. ඕම් මං කිව්වා. මයි පුතේ මාමෝ බෝ ආපිට දැම්ම මෙහෙම් පිට වෙලා යන්ට ඕමනයි තෙරුණයි යන්ට අර මොක්ටෝ මයිනේ එතරොත් එක එක වචනයක් පක් කතාකුරේ නෑනුවේ.
එහෙමනම් ඉතින් එක බොගේ මනාපයක් ආ බොගේ මනාපෙට බොහිතු බොහිතු ඉතින් අර මොකෝ මට තකහණෙන් ආපහු යන්න කියන්නේ මේ මයි පුතේ රිටිගල රාලි ඔය එකගේ අර ඇස් කෙඩි දෙකට ගිනි වතුර විසික් කරපු කතාව ආයෙත් මතක් කළා නේද දැම්මම අඹගසුවම වලව්වට ගිහිල්ලා දිනයක් නියම කරගන්න නිදානේ උඩ දාගන්න දිනවකවනු නියම කරගන්නේ කොහමද රාලහාමි ඉතුරු පත්තිරු කැබල් හොයාගන්න නේද පත්තිරුවේ මොරපහතින්ට අයිති වෙච්චි භාගේ අපේ අහතියන දෙන්න අරදි මම එක මං විදන්ඩියට යන්නේ ගම මම යන්න කැම්පා කැම්පා මම යන්න යන්න මං හරියට නැත්තම් කවුද බල දන්නේ ඈ මොකීද දන්නේ බෝද අනේ සීවරන් දෙයි හාමුදුරනේ මොනවද මට මේ අහන්න සිද්ධ වෙලා තියෙන්නේ මොනවද මේ මගේ කංගුල් වලට ඇහෙන්නේ අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.